ඇතරම අපේ ආයතනය තුළින් අපි තේ නිෂ්පාදනය කරලා ඍජුව අපනයනය කරන රටවල් ගණනාවකට ඒට අමතරව අපි සංචාරක ව්‍යාපාරයේ යෙදිලා ඉන්න මොකද ටී ටුවරිසම් කියන සංකල්පය ඇතරම අපි තමයි රටට හඳුන්වලා දුන්නේ. ඉතින් ඒකෙදී අපි ආයතනයේ සිංහල දමිළ සියලුම දෙනා සහයෝගයෙන් කටයුතු කරනවා. ඇතර මං හිතනවා රටක් විදිහට අපි කරන්න ඕන එක තමයි මොකද ඒ සංහිඳියාව තුළින් අපට රටේ තියෙන ගොඩක් ගැටලු විසඳ ගන්න පුළුවන් සහ ව්‍යාපාර දියුණු කරන්නත් ඇත්තටම මං හිතනවා ගොඩක් ඉවහල් වෙනවා අපි සියලුම දෙනා එකමුතුව සහයෝගයෙන් කටයුතු කරන එක. කොහොමත් අපි ආයතනය තුළ සියලුම දෙනා එක හා සමානව ඒ කියන්නේ සිංහලද දමිළද වෙනත් ආදාය ආගම අදහන කට්ටියත් අපි ගාව වැඩ කරනවා. ඉතින් සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරනවා. ඉතින් රටක් දියුණු වෙන්න නම් මම හිතනවා ඒක තමයි අවශ්‍ය කියලා. ඒ වගේම දැන් අපේ ආයතනයේ වැඩ කරන සියලු දෙනාට අපි ගොඩක් බහුතරයක් කට්ටියට අපි ආයතනයේ නවාතැන් පහසුකම් දීලා තිනවා. ඒකෙදී දෙමළ කට්ටිය විශේෂයෙන් අපේ වත්තේ නැවතිලා ඉඳගෙන ඒගොල්ලෝ කටයුතු කරනවා. ඊට අමතරව කර්මාංශාලාවෙත් සිංහලද දමිළද කියලා නැහැ සියලු දෙනා වැඩ කරනවා. ඉතින් ඒ අපේ ගමේ මේ ප්‍රදේශයේ කට්ටියත් ඇවිල්ලා වැඩ කරනවා. ඊට අමතරව අපි ආයතනයේ නැවතිලා ඉඳගෙනත් වැඩ කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හරි සහයෝගයෙන් ඇත්තටම ඒ වැඩ කටයුතු කරගෙන යනවා. සාමාන්‍යයෙන් අපේ ආයතනය තුළ පවුල් 40කට විතර ආසන්න පවුල් ප්‍රමාණයක් නැවතිලා ඉඳගෙන වැඩ කරනවා. සියලුම සේවක සංඛ්‍යාව බැලුවොත් 160ක් විතර වගේ වෙනවා. ඉතින් ඒ තුළිනුත් 160ක් වගේ පිරිසක් කටයුතු කරනකොට ඒකෙදි සංහිඳියාව කියන එක හරි වැදගත් මම හිතන්නේ. මොකද නැත්තම් ගැටලු මතු වෙනවා. ඉතින් එහෙම නැහැ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් අපට මේ ව්‍යාපාර දියුණු කරගන්නත් රටට ලොකු ආදර්ශයක් දෙන්නත් හැකි වෙලා තියෙනවා. මේ අතුකොරල තේ කර්මන්ත ශාලාව අනුර අතුකොරල මාත්‍යගේ වත්ත. අපි සිංහල දෙමළ එහෙම ජාති බේත මොනවත් බලන්නේ මේ වත්තේ. තේ කඩන්න තියෙනවා, පැලෙන් දන්න, නෙළුම් ඒවා තමයි වැඩ තියෙන්නේ. වත්තේ ඔක්කොම පාස්කොන් දීලා තියෙන්නේ. ගෙවල් දීලා ලයිට් වතුර ඔක්කොම දීලා තියෙන්නේ අපිට. හරි හොඳයි සිංහල දෙමළේ කියලා ජාති බේත මොනවක් බලන්නේ. හරි හොඳයි මාතෘ.